අයිබුවන් දරුදරයන නෑ ඔබදන්නවා දෙෙවන පැතිස් රජතුමා ලංකාවේ රාජපාලනි කරන කාලි අනුබුදු මිහිදු හිමියන් මිහින්තලයට වැඩි මොහොතක එක පාට්ටම තිස්ස තිස්ස කියල කතාක රජතු වැැල්ලුව කවුදමගේ නමකයන් නම විතරක්කයන් රාජාවලිය මේ රජතුමා ඉතාම ජනපය රජ කෙනින් නේද මේ වගේ ජනපයේ රජවර ගොඩක්කින් හැබැයි ජනපපයේ නැති රජවරුත්තින් ඇ මේ කතාවේ අපිට තියන වැදගත්කම තමයි අපි අද සාකච්ඡා කරන්නේ යන මාතෘකාව මේ කතාවට අදාල අපි අද අලේකරණය දෙවිනි කොටසේ. පලවෙනි මාත්‍රකාව විදියට තියෙන. සන්නම කියන එම තම් බ්‍රෑන්් කියන මාතෘකාව අර කියන කතාවේ මූලාරම්භයට සම්බන්ධ වයෙන්. ද අපි බලමු අලිකරන දෙවිනි කොටසේ. පලවෙනි මාතෘකාව වන සන්නමක් කියන්නේ මොකත්. ද ඔබටත් තියෙනවා නක්. ඔබටත් තියෙන නමක් නම පමණක් නෙවෙේ සන්නම. සන්නමක් කියලා කියන්නේ යම්කිසි විකුණුම්කරුවෙකු හෝ විකුණුම්කරුවන් කණ්ඩායමකගේ නිෂ්පාධිත තරණකාරී නිෂ්පාධිත වලින් වෙන්කොට හඳුනාගනීම සඳහා භාවිත කළ හැකි නමක් වචනයක් සංකේතයක් සල්ලකුණක් මෝස්තරයක් හෝ ඒවාඒ සංයෝගයක් කෙලාපිට කියන්න පුළුවන්. ඒවාඒ, සංයෝගැක් කියල අපට කියන්න පුළොන් දැ ඔබටත් පුළුවන් ඔබේ පාසලේ ජනප්‍රය සන්නමක් බාට පත්තේ බිය බ්‍රන්් හොඳයි සෑම නිෂ්පාදනයකටම සන්නම තිබීම ඉතාම ප්‍රයෝජනවත් වෙන සෑම නිෂ්පාදනයකටම සන්නමත් තිබීම ඉතාමත් ප්‍රයෝජනවත් වවා අවිලකට බලමු සන්නම් නාමය කියන්න මොකත් බ් නම් සන්නම් නාමය කියලා කියන්නේ සන්නමක තිබෙන උච්චාරණය කළ හැකි කොටස එමනැත්තන් අපි කියනවා කියවීමට හැකි කොටස ඔබට නවක් තිෙනු. එක කතා කරන්න පුළුවන් වචනයක් කියවන්න පුළුවන් දෙයක් ආන්න ඒ කොටසට අපි කියනවා සන්නම් නාමය කියලා සෑම බාණ්ඩයක්ම ආමන්ත්‍රණය කළ හැකි ප්‍රකාශ කළ හැකි වාක්‍ය මේ කොටසට අප කිය මොකක් කියලා සන්නම් නාමය කියල හොඳයි වෙළඳ ලකුණ ට්‍රේට් මාක් මොකද වෙළඳ ලක්කුණ කියලා කියන්න වෙළඳ ලකුණ කිය කියෙන්නේ සන්නමක් ලියාපචිචි කර නීත්‍යානුකූල තත්ත්වයක් ලබා ගත් විට අපි එකට කියලා මොකක් කියලත් වෙළඳ ලකුණක් කියලා ඇයි මේ නිීත්‍යානුකූල භාවයක් ලබාගැ නිීත්‍යානුකූල භාවයක් ලබාගන්නේ ඒ වෙනත් කෙනෙකුට නි සිලස එතකොට පරිහරණය කරන්න බෑ නිීති්‍යයනුකූල භාවේ ලබාගන්න කහොමද. මෙල ඳනාම ලියාපංචි කිරීමේ පනතයටතේ ලියාපදිංචි කිරත් ොින් ලියාපදිච්චි කිරීමත් තුොලින් පොමොකතපුතේ පශ්නය බාණ්ඩක සන්නමක් අනිවායම තියන්ලොද බාණ්ඩයකට අනිවාරයෙන්ම සන්නමක් තිබීම අත්‍යවශ්‍ය නෑ නමු සන්නමක් තියෙනවා නම් එ බාණ්ඩය ජනප්‍රිය වෙනවා පාරිභෝක්‍යෝ සන්නමක්තියන බාන්්ඩ මිලදීගන්න කැමති පැදිලිනේ හොඳයි අබීළමට යනවා හොද සන්නමක ගුණාංග එක කෙටිහා සරලවීම එක කෙටිවෙන්න ඕනේ ඉතාම සරල වෙන්න ඕනේ එනිසා උච්චාරණය හඳුනාගැනීම සහ මතක තබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එලාට නිෂ්පාතය මූලික ගුණාංග ප්‍රයෝච්චතාව හා වටිනාකම පිළිබමඳ අදහසක් එකෙන් නිරූපණය වෙනවා. පහසුවෙන් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේ හැකියාව නි සඳම තුළ පැවතිය යුතුයි. ඉළඟට තරංකාරී බාන්්ඩ ෝලින් විංකර හඳුනාගන්න පුළුවන් එනවා. එතකොට තමයි අපේ බාන්්ඩ වෙළඳ පොල්ල තුළ. ජන ප්‍රියවෙන්නේ වැඩියෙන් බිකිනෙන්නේ පාරිභෝකයන්ගේ කැමැත්ත වැඩිවෙන්නේ. ඊනඟට ලියාපජිච්චි හා නයිතික ආරක්ෂාව ලබාගැනීමට හැකිවී.ඒ සන්නම හැමවෙලාම ලියාපචි කරන්න පුළුවන්ෙන්නු. නයිතික ආරක්ෂාව ලබාගරන්න පුළුවන් කමතියනු. අනුන්ගේ සන්නමක් අපේ සන්නමක් විදියට පවිච්චි කරන්න බෑ එතකොට ලියාපච්චි කරන්න දෙන්නේ නෑ. අවසාක කිසියම් සංස්කෘතියක් නියෝජනය විය යුතුයි. ිහැඟෝටම සංස්කෘතියක් තිේෙනවාඒවගේම සන්නමකි නොත් කිසියාම් සංස්කෘතියක් නියෝචනය යති ඔබ දන්නවා සංස්කෘතික යන්න මොකක්දේ. එයින්සා සෑම නමකම සෑම සංකේතයකම සෑම මෝස්තරයකම මොකදදතින් සංස්කෘතියක්ති. ඒ සංස්කෘතිය නියෝචනය වෙන්වා. එම නේද. අපි ඊළඟට බලමු සන්නම් වර්ග ජාති සන්නම මොකදද ජාතික සන්නම කියරකි යම් නිෂ්පාධිතේ යම් නිෂ්පාදකේ සේ නිෂ්පාධිත සොකය සන්නම යටතේ වෙළඳ පෝටි ඉදපත්කිර ඇගන තමන්ගේම සන්නමක් යටති මේ නිෂ්පාදිිතය වලඳ පෝට ඉදපත් කරොත් අපේකට කිය නම් න සන්නමද ජාතික සන්නම කිය එනට පෞද්ජලික සන්නම නිෂ්පාදකයා විසින් නිෂ්පාදිිත වෙළඳුන්ට අලවි කළ පසුව වෙළඳුන් විසින් එම නිෂ්පාතිතය සඳහන් නිර්මාණය කර ගන්නා සන්න එකන පොදුවේ කුමක් හෝ බාණ්ඩක් නිෂ්පාධකය වෙළඳ පොට ඉරි පපත් කරන නැ උදාාරයක් සහල් එමන තන් සීනී එතකොට මේ ඉදිරිපත් කරපු බාන්්ඩට ඔහගේ නම්මදාලා එන තමන්ගේ නම දාල ඕනමගෙන නකට ලස්සන නමක් දල තමන්ගේ නිෂ්පාතියක් ඉදිරි ඉදිරිපත් කරන්න පුොලො. එකට අපි කියේනවා පෞද්ජලික සඳම් පුද්ජලික සන්නම කිය. එළමට පවුල් සන්නම යම් නිෂ්පාද නායත්තනයක් එකම සන්නමත් යටතේ බාන්්ඩ පෙලක් ඉදිරිපත් කිරරි සාවා නිෂපාද නාහිතන ඉන්න. එක බාන්්ඩයක් නෙවෙයි නිෂ්පාදනය කරන්න බා්ඩ පෙලක් නිෂ්පාදනයකර තොේ බාන්්ඩ පෙළම සමූහයම එක නමක් ඇතතිේ ඉදිරිපත් කලොත් අපකට කියනම් ඕනසන්නම කළලද පවල්් සන්න්නම කියල පවල් සන්නම කිය එලාඩ බාණ්ඩ සන්නම යම්මා එතනයක විධ නිෂ්පාන්තිත සඳහා වෙන්වෙන්ව සන්නම් භාවිතා කකිරෙ ඇැමබේ පවු්ල පස්තනෙක් කිටියොත් පස් දෙෙනටම පාවිච්චි කරන්නේ එක නමද. වාසගම එකයි හැබැයි නම් පහත්ව වෙන්න පුළුවන්. හැබැයි එක පවුලි. ඒවාගේ කිසියම් ව්‍යාපාරාහිතනයක්. පාණ්ඩවරය පහත් ඉදිරිපත් කරනවා නම්ම පහක්ක. ට කියන මො සන්නම කලද බාන්්ඩ සන්නමකින් සන්නමකින් ව්‍යාකයට එමනත් නිෂ්පාදකට ලැබෙන ප්‍රෝජන මොව ඇයි සන්නමකින් බාන්ඩවෙළඳ පොට ඉදිරි පත් කරන්න. නිකං ඉදිරි පත් කරනවාට වැඩිය සන්නකින් බා්ඩයක් වෙළඳ පොට් ඉදිරි පපත් කරා මොනාද නිෂ්පාදකැට ලැබෙන ප්‍රෝජන්. පනවනි ප්‍රෝජනය තමයි අනිකුත් තරණකාරී සන්නම් වලින් තමා එතනයේ සන්දම වෙන්කොට හඳුනාගත්ත හැකිවීම. තුළින් තමගේ අන්‍යතාවේ රැකගන්න පුළුවන්ගෙනවා. තැ තරණකාරී ව්‍යාපාර ලෝකේ විශාල බාන්්ඩ ප්‍රමාණයක් තීම්. තවන විශාල බාන්්ඩ ප්‍රමාණය ඇතුරින් තමන්ගේ පාණ්ඩය ඉස්මත්තු කරලා. වෙළඳපොල්ල තුළ පාර්බෝක්කයට ඉදිරිපත් කිරීම හැකියාව ලැබේ නිමුක් නිසා. මේ සන්නම නිසා. තමන්ගේ බාණ්ඩය වෙළඳ පොල්ල තුළ පාරිභෝකයා මනසේ තහවුරු කිරීමේ හැකියාව ලැබෙන්නේ සන්නම නිසා. එනිසා සන්නම ව්‍යාපාරෙක් ඇති ඉතා වැදගත් සසා දෙකක් බාට පත්ව ෙනවා දෙවිනි රණය ඇනුම් ලබාගැනීමේදී පහසුවේ. ඇ තමන්ට ඇනෝමක් ලබාගැනීමේදී මේ සන්න ඉතාම පහසුවෙන් ප්‍රවෝචන්ට කන්න පුළුවන්. නීති මේ ආරක්ෂාවක් ලැබීම්. ගේ සන්නම අයතා ලෙස වෙනත් කෙනෙකුට පරිහරණය කරීමේ හැකියාව නැති වෙනවා. කෝමද නැතිවන් තමගේ සන්නම ලියාපදිංචි කිරීම තුළින්. ඉලාට පාරිබෝක්කය නතර සන්නම් පක්ෂපාති්‍යයක් ඇති කරගන්න පුළුවන්. එක ඇල්මක් කැමැත්තක් පාරිබෝක්යෝ තමගේ සන්නමට තියෙන කැමැත් ඇල්ම ඇතිකරගැනීම හැකියාව. ඉලාට හොඳ සන්නමක් මගින් ආතනයේ සමස්ත ප්‍රතිවූපය වැඩි කරගන්න පුළුවන් මේච්චික ප්‍රතිරූපේ. ියම කැමති අපේ ප්‍රතිරපයට වැඩි කරගත් වගේ තමයි ව්‍යාපාරායතනෙකු. තගේ නිෂ්පාතිතියේ ප්‍රතිරූපය වැඩි කරගරන්න ඉතා කැමැත්තක් දක්වනවා. මේක කරගන්න පුළුවන් සන්නම් ප්‍රතිරූපය ස්මත්තු කිරීම තුළලයි. ඉලා සන්න මේ කුඩා කුඩා වෙනස්කන් කිරීම මගින් විවිධ පාරිබෝක්ක කාණඩ් ඉලක්ක කරන්න පුළුවන්. විවිධ පාරිබෝක් කාන්්ඩ අිකත් කුඩාලමොන් කාන්තාවන් මේගේ පාරිබෝක කාණ්ඩ අපේ සමාජ ජීවත්වෙන. එයාය වෙන්වෙව අපිට ඉලක්ක කරන්න පුළුවන් හුඩාකුඩා වෙනස්කාම් කිරීම මගින්. හිලාන්න ව්‍යාපාරයට වත්කමක් නිර්මාණය වෙනු. සංගම කියන්නේ වත්කමක්. බත්කමත් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැවෙනවා නිෂ්පාතිකයට සන්නම තුළින් අිළඟට බලමු සන්නකින් ගනුන රුවට ලැබෙන ප්‍රයෝච් ්‍යාරක ට විතරක් ෙවෙේ. නුදනු කරන්ටත් සන්නමීතාම ප්‍රයෝච්චනවත්. පාස්සුවෙන් බාන්් තෝරාගන්න පුළුවන් කම ලැබෙන. වෙලඳ පොලේ විහාාල බාන්්ඩ තොගයක්ති. එතකට තමට ගෙදරීඉඳලා කල්පනා කරලා බල පෞුලඇත්ක සාකච්ඡා කරලා අහවල් සන්නමතියන බාන්ඩය තමයි ගන්නේ. තොට පවුලයායකනවා අරසන්නමේ තමයි ගොඩක් හොඳ බාණ්ඩතිී. ඉතිං අි වෙළඳ පොලටගේ හිල්ල ඒ සන්නම ුක්ත බාන්ඩේ තොරාගරන්න කල්තියා සැලසුම් කරන. නනික් ව්‍යාංචපාන්්ඩලින් ආරක්ෂාාවිය හැකිවීම අපි නම්ම තරණකාරි වෙලද පොල. ගනත්තේ නඩු ව්‍යාචපාන්ඩ තිමන්න පුලුවො. එතට පරිබෝක්‍යය ආරක්ෂාවීම සඳහා අනුගමනය කරන්න පුලන් හොඳම ක්‍රමයක් තමයි සන්නම් නාමී යුක්ත බා්ඩ මිලදීගැයි. එතනොත් ව්‍යාචත්තයෙන් තොර ගුනත්තෙන් පාල බාන්ඩ රගැීමෙන් පරිබෝක්කයටට වේ හැකි ගැටලු ආම කරගන්න පුළුවන් එලාගේ ජනප්‍රිය හ හො තත්වේ බාන්්ඩ මිදී ගනීමට පහසුුවේ අපි කැමති ජනප හොඳ තත්වේ බාන්ඩ මිදීක ඒක සන්නක්තුලින් ලබාදනව පාරිබෝක්ක්‍යයටේ ප්‍රයෝචෙන් එලාන්ට පැමිණිල දිරි පත්කිරීම පහසුවේ අප කවා මෙන්න මේ අහවල් බාන්්ඩය පාවිච්චි කරම් අපිට මෙන්න මේ ගැටලු මතු වුණ කාණද පැමිදිපත් කරන්න පුළො රිෝක්ක රක්ෂ ිකාරයට පමිල්ලක් රිපත්ර එතකොට එයා යහවි අසාවී ඔබෙ මොකදද පාවිච්චි කරපු බාන්්ඩේ තෝට සන්නම තිීනවන අපිට ඉතාම පහසුවෙන් ඒ ඉදිරිපත් කිරීම හැක අාවතියනවා සන්නමක් නැත්තන් අපිට තහවරු කිරීමේ සාක්ෂි කරුණු ඉදිරිපත් කිරීම අපහසු එන්න පුලොන් එන්සා කිසියම් බාන්්ඩකින් පාරිබෝක සෞකයට යම් හානියක් වහොත් සන්නම ප්‍රචනත් එනවා පැමිල්ලි ඉදිරිපත් කිරීම සඳහා හොදයි අපි නට බලමු සන්නම් පක්ෂපාතිත්වය කියන්න මොකක්ති. එැ සන්නම කෙරෙහි වන පරිබෝක්ක ලැදියාව කැමැත්ත ආශාව අපි කේනවා සන්නම් පක්ෂපාතිත්වයකි මේ කොටස් තුනයි එකක් තමයි සන්නම් බාන්්ඩෙන් සන්නම් නාමීෙන් බාණ්ඩි ඉල්ලා සිටි නම කියලමයි බා්ඩිල්ලන්න මෙක තමයි සන්නම්බොලතියන ඉහළම පක්ෂපාතිත්වය ප්‍රවර්ධනය කිනිීම අවශ්‍ය නෑ එයා විකල්ප බාණ්ඩ තෝරන්නේ යන්නේ නෑ ඔහුට විකල්පයක් නෑ ඔවු මිලදීගන්න ඒ බාන්්ඩය පමණයි එනිසා ප්‍රවර්ධනයමහිදී අත්‍යවශ්‍ය කාරණාවක් නෙව ගන්න පරි බොක්කයා ඉතා මනවවිින් දන්නවා දෙවිනිකොට සන්නම් බරණය පාන්ඩය ගැන්න දන්නවා හැබැයි සාධාරණ මිලට පහසුවෙන් මෙලදීගන්න පුළුවන් විතරක් මිලතගන්න නැත්නම් වෙනත් විකල්පකට යන්න පුළුවන් මෙහිදී නිෂ්පාදකයා තමගේ නිෂ්පාදිිතය පහසුවෙන් වෙළඳ පොලේදී මිලත ගැනීමට හැකිව ආකාරයට සුලභ කරේම අවසානකොට සසන්නම හඳුනාගෙන මේක තමයි සන්නම් පක්ෂ පාතිත්වයේ තිබෙන පහලම මට්ටම් පාරිබොක්කය අසන්නම හඳුනාගෙන නෑ ප්‍රවර්ධනය මගින් තමයි වෙළඳ පොලට ගිහිල්ලා පරිබොක්කය අසන්නම හඳුනග. ඔවට විකල්ප තිබෙනත් පුළුවන් එබාන්්ඩේ වෙළඳ පොලේ තිබුණොත් ඔහු එක ිලදී ගන්නත් පුළුවන්. එසා නිෂ්පාදක හැම වෙලාම රිබෝකය මනුස තුලට එවැනි බාන්්ඩ මලදී ගන්න යැයි ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍යකාරණාවක්. ප්‍රවර්ධනය කළේ නැත්නම් පාරිබොක්කයා සියක මැත්තේගේ හිල්ල බාණ්ඩ මිලදී ගන්නේ නෑ. හොඳයි අබීළඟට සාකච්ඡා කරනවා ඇස්රුම් කරණය අපින පැකච. නිෂ්පාදනයක් සඳහා තවටනයක් හෝ බහලුවක් නිර්මාණය කිරීම හා නිපදවීම ඇසරුම් කරණයයි මෙතන්දී ඇසරුම් මට්ටම් තියනෝ කීපයක්. පලනි මට්ටමතම ප්‍රාථමික ඇසරුම මොකදද මේා ඇසරුමැන් නිෂ්පාධිතය ප්‍රථම ඇසුරුම් පළමුුවෙන් අපට මොන ගැසෙන ඇසුම් ඇසුරු දැ උදාරනැකිදර ගත්ොත්. තා අඩංගු ටවබේ මො ධන්තාලේප කියන්නේ දියරමය දෙයක්ඇත කුමක්කෝ බාලුවක්ක තැන්පත් කිරි මාශය. එනිසා එක ට්‍යව්බේක ටන්තර්ගත කල තම ඉති ඉතාම පහසුවෙන් පරිභෝචනයකිරීම හැකාව නිසා ලැබෙනවා. දෙවන ස්රුම අපි කියනවා ද්‍රිති ගැස්රුම් ප්‍රාතිමික ඇසරුට පිටතින් ඇති වෙනත් ඇසුනුම. ප්‍රාතිමික ඇසරුම ලස්සන කරන් තවදුවට ආරක්ෂාවක් සපය තමයි මේ විිතික ඇසරුම පාමච්චි කරන් එතුළින් අපි කිය උදාහරණයක් ඉදිර ගත්තත් ධන්තාලේප ටවබේට අන්තර්ගත පැකැත්තුව එතනින් ඒ ටෝබයට ආරක්ෂාවක් ලැබෙනු එවගේම සන්නමක් විදට පාවිච්චි කරන්නත් පුලුවන් ප්‍රචාරණ උපක්‍රමයක් විදියට. ඇසුරුම තුළින් ලස්සනකුත් ලැබෙන ජිතික ඇසුරුම තුලින්. තෙවන ඇසුරුම අපි කිවොත් තෙවන ඇසුරුම කියල කියන්නේ ප්‍රාතිමික හා දිිතිී ඇස්ුරුම් සහිත නිෂ්පාත්ත තොකයක් ප්‍රවාණයකිරීම සඳහා භාවිත කරන ප්‍රවාණ ඇසුරුම්. දන්තාලයප පැකැට් අන්තර්ගත කරන විශාල පෙට්ටියක් අපිට කියන්න පුළුවන් තෙවන ඇසුමලිවී විදිහයට එයාට ඇසුරුමකින් ලැබෙන ප්‍රතිලාබ ප්‍රෝචට ඇයි අපි එම නිෂ්පාධිතය ඇසරුමක යොදා භාවිතා කරන්න එකක් තමයි නිෂ්පාධදිතයට ආරක්ෂාවක් ලැබී නි්පාන්තිය ආරක්ෂාවෙන් දෙනක නිෂ්පාධිතය හඳුනාගන්න පහසුවෙන් දැ ඔබ කුමක්හෝ බා්ඩයක් මිලදී ගන්න ගියාම ඔබ ඇසුරුමෙන් තමයි ආවල් බාණ්ඩය මොකක්ද කියලා හඳනගන්න ඒවාගේ නිෂ්පාන්තිය පිළමඳ තොරතුරු සැපයි ඔබ දන්නවා ඇස්ුරුමේ තියනවා විවිධ තොරතුරු මොනාද මේ තොරතුරු අපි වුවත් මිල් තියන ඉලාට නිෂ්ාතිත දිනය කල්ලිකුත්තුූ දිනේ අඩංගු දේවල් වැනි විශාල තොරතුර ප්‍රමාණයක් මේ ඇසුරුම තුළම ලේබලයක තිබෙන්න්න පුළුවන්. ඉලාට ප්‍රවාර්ධන උපක්‍රමයක් ලෙස පාවිච්චි කරන්න පුළො. ප්‍රවාර්ධන උපක්‍රමයක් ලෙස ඇසුරුම ලස්සනට දැන් වෙළඳ සැලකට ගියාම එක ජාති ඇසුරුම් එකම විදියට අසුරු ලති. තර පාරිබෝක්කයමකෙන් මොකදවෙේනි ආකර්ෂණයට පත්ෙන්. ඒත් බාඩක් ිලදීගන්න කියල සමහර ලාමට අ ආකර්ශණය නිසා තමන් මලදීගන්න ගියපු බාණ්ඩයටට අමතරෝ තවත් බාන්්ඩයක් මිලටගන්නට පෙළබෙන් පුොළුවක්. ඊලංකාරණය ගබඩාකරට ප්‍රදර්ශනයට ප්‍රවාහනයට පහසුවක් ඇති ඇස්ුනමක්තිවීම ගබඩාකරණයට ප්‍රවාහනයට ප්‍රදර්ශනයට ලස්සන තියලතියන් ආරක්ෂා සහිතව ප්‍රවාණය කර සුරක්ෂිත ගබඩා කරන්න උදවට. හොඳයි ඉට අි බලමු ඇසරමක් නිර්මාණය කිරීමේදී සැලකිය යුතු සාද නිෂ්පාදිිතය ස්වභාවදැන් සෑම නිෂ්පාදිිතයක් එක වගේ නෑ සෑම නිෂ්පාදිිතයක්ම එකගේ නෑ එසා නි්ා නිෂ්පාධිතයට ඇසුරුමේ ස්වභාවය වෙනස්වෙෙන්න්නු. එම නේදඒ අනුව නිෂ්පාතිිතයේ ස්රූපය ස්වභාවයනු ඇසුම වෙනස්ව ේතුයි. ඉලාන්න ඇසුරුමෙන් නිෂ්පාධිතයට ලැබෙන ප්‍රයෝජනත් බලන්නුන්. මංකලින් ප්‍රෝජන කිව්වා. තෝට මේ ප්‍රයෝජන ලැබෙන ආකාරයට තමයි ඇසුරුම සකස්වෙෙන්නෝන්. තාක්ෂණික යෝග්‍යගතාවේ. එකත් බලන්නු. මොකදද මේකෙ තියන තාක්ෂණික බලපෑම්. සහර ඉක්මනින් වාශ්පවෙලය නේවා. ඉතා ඉක්මණින් නරක්වෙනේවා. මේට යෝග ඇැසුම් පාච්චකිරීම අවශ්‍යයි. එලාට ඇසරුමේ අංග දිග පලල හැඩේ බර මේවා ගැනත් සැලකිලිමත් වේ යතුයි. එලාට වර්ණය හා කියවීමේ පහසුල්. ඇසරුම තුල තිබෙන වර්ණ ස ඒය පාරිබෝගකට පසුව. කියවීම හැකියාව පෑදිලි ඇතිබිය හුතුයි. එසේ නැත්නම් පාරිබෝගකයට තොරුතුරු ලබාගැනීමේදී ගැටලු මතුවෙන්න පුළුවන්. එවගේම වෙළෙන්දාට ඇති පහසු. පරිබෝක්කයට මේක ලබා දෙන්නේ වෙළෙන්දා. එතෝට ඇස්සුරුම වෙළෙන්දාට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉලාට පාරිබෝකයට ඇති පහසු. පාරිබෝගකයට මේ ඇසරුම තුලින් ෝජනයක් අතන දියට පහසුවක් ලැබන විදියට සකස් කරන්නු. පරිසර හිතකාමී බව ඉතාම වැදගත් මොකද ඇස්රුම තුොලින් පරිසරය දූෂණයට මඟ පාදනව නං ඒ බරපතල ගැටලුවක් බාට පත් නිසා පරිසරය රැකගැනීම අවශ්‍යයි. අවසානක පිරිවය ඒත් ඉතාම වැද එක හේතුව මේ සියල්ලු පිරිවෑ දරන්නන්නේ කවු කෞද දරන්න. ෝ තට පාරිබෝගකයාට දරාගත හැකි පිරිවැයක් ඇස්රුමතුළට අන්තර්ගත විය යුතුමයි හොයි ඉලාට අපි සංකච්චා කරනවා ලේබල් කරන ලේබලත් ඇස්රුමේම කොටසක් ලේබලත් බාන්ඩය ඇස්රුමේම කොටසක් ලේබලය වන්නම නිෂ්පාධනය කලදී නිනෑ බාන්ඩය ඇස්රමේම තියනවා ලේබලයත් ඉට ලේබලයක කාරයන් මොනවාද. බන්ඩය ෝ සන්නම ලෙබලයෙන් හඳුන ගන්න පුුවන්. නිෂ්පාධිත භාවිතයට පරිහණට අවශ්‍ය තොරතුරු සපේනෝ. එමෙන්ම නිෂ්පාදනය සම්බන්ධ මේ පාහත තොරතුරු අපට ඉදිරිපත් කරනු. මොනවාදීඉදිරිපත් කරන නිෂ්පාදකයා රට ල්‍යාපදිීංචි අංකය මීල අඩංගු ද්‍රවය නිෂ්පාත දින කල්ලිකුත්තීමේ දිේ ඉතාම වැදගත් කාලය කලිකුත්ීම දි ඉතාම් වැදගත් මොක දේතුව කල්ලිකුත්තීමේ දිනෙන් පසේ අම් බා්ඩක් පරිභෝජනය කරොත් පරි බොක්්‍යත විධ අයිත කරතා මත්තුවවෙන්න පුළුවන් ගබඩා කරනයට ප්‍රවාහණයට උපදෙ ඊනකට තියෙනවා අනතුරු ඇඟවීීම සහ අවවාද. මෙවා ඉතාම පරිස්සමින් කියවා භාවිත්‍යයට ගැනීම අත්‍ය අවශ්‍යයි. ඉනාට අපි බලමු ඉතාම වැදගත් මාතෘකාවක් අභි සංකච්ඡා කරනවා මිලකිරීම. අි වවා මිලකිරීමට කලින් සාකච්ඡා කරනලා ද මාතතුකා දෙකටුම දෙකම වගේම මේ මාතෘකාවත් නිෂ්පාධකෙක් අලි කරණය දී ඉතා වැදගත් කොට සලක. මිලකිරීම කියල කියන්නේ පාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන්. කරන මුදල් ප්‍රවාණය කලාපිට කියන්න පුළුවන් දැම මිල කියන එක වෙළඳ පොලේ විධ ආකාරයට තීරණය වෙනවා අපට කියන්න පුළුවන් බදුකුලිය මේකත් මලා ගාස්තු වැටු පාේත මේවා අපි සලකාන මිලවිදියට තැම් බදුකුලිය ගෙවොත් එකත් මලක් යම් සි තැනැත්තකොට යික හෝ මාංසික ශක්තිය සැපේ මොතොලි වැටුපක් ලැබුණොත් ඒකත් මිල ඒමනැත්තන් කුමන හෝ ගාස්තුවක් ගෙව ඒත් ම මේ විවිධ අවස්ථාවලදී ඇතිවන මිල ගෙවීම් පදනම් කරගෙන තමයි අපි මේ විවිධ නම් පාවිච්චි කරන්නේ.ඒ අනුව මිල කිරීම කියලා කිය මොගත් කිීම කිය කියන්නේ පාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම එනත්තා භාවිත කිරීම තුළිත් පාරිබෝකය ලබන ප්‍රතිලාබ හා තෘප්තිය වෙනුවෙන් හුමාරු කරගැනීමට කැමති වටිනාකම දැ අපිට තෘප්තියක් ලැබෙන් නැති දේගත අපි මිලක්කෙව්වොත් මොකදෙන් අපි ඉන් අසානයට පත්වෙන් අපි ඉ අතෘප්තිය පත්ෙන් හැවෙලාම අපි වෙළඳ පොලේදී. ගණදුනුකරුවෙක් උත්සා කරන්නේ ගෙවරන මිලට උපරිම තෘප්තියක් ලබාග.ඒ නිසා අපි සලකරනවා මිල ඉතා වැදගත් සාධකයක් ලෙස. ඒනිසා හැම වෙලාම ගණදුනු කරුවෙක් තමන්ට ලැබෙන ප්‍රතිලාබේ තෘපතිය සලකා තමයි. මිලක් ෙවන්නට කැමති වෙන්නේ හොඳයි අපියාඩ බලමු මිලකිරීවේ පරමාර්ථ ඇයි මිල කරන්න එකක් තමයි වෙලඳ පොල තුළ රැදී සිට එහමනත්තං පැත්ම ව්‍යාපාරිකයෙක් වෙලඳ පොල තුළ රැඳී සිටීම පැත්ම කියන එක පරමාර්ථයක් විදිර සලකන තව අවස්ථාව දී මිරන්න එක විදදිියකට. දෙවිනි එක වර්තමාන්‍යලාබ උපරිම කරගයි. එකන දැන් තමන්ටල වෙන ලාබේ වැනිි කරගාන්න උත්සා කර. එලාන් එක වෙලඳපොල්ල කොටස උපරිීමකිරින්. තමන්ගේ වෙලඳ පොල තුළල් ඇතිබෙන කොටස වැඩ උපරිම කරගන උත්සා කරන්න. එලාන වෙලඳපොල සාරය රාගැ නීම උපරිීම කිරින්. වෙලඳපොල තියන සියලුම සාරය. උරාගන්න ඕන නන් එතකොට ක්‍රියාත්මක් කරන්න නොනේ තවත් මිලක් එලා නිෂ්පාදිිත ගුණත්ව නායකත්තේ තමන්ගේ නිෂ්පාදිිත ගුණත්තේ නායකත්තේ ගුණත්තේ තුළින් නායකත්තේ ඇති කරගර අන්න තීරණය කරන මිලක්. එ අනුව මේ මිලකිරීමේ පරවාර්ථක් නිෂ්පාධකයාට අනුව මේෙනස්සවෙන්න පුළුවන් ලිකිරීම පරමාතක්ෙක් නිෂ්පාදකයාට අනුව වෙනස් වන්න පුළුව. ඉලාටඩ බලු මලකිරීමේදී සැලකේ සාධ. අප කියන එක පිරිවය. කොස් එ ඉල්ලුම කන්සිම ඩිමාන් එලාන්ට තරගය කම්පෙටිෂන් මේ තුන ඉතාම වැදගත් සාධක විදියට සලකනවා මිලකිරීමේදී.මොනාද මේ සාධක තුන පිරිවෑය ඉල්ලුම තරගය. ව අබිළඟට බලමුමිල කිරීමේ ශිල්ප්‍රම ශිල්පක්‍රම කියලා කියන්නේ අ පරමාර්ථ ඉතුකරගැනීම සඳහා පරමාර්ථ ඉතුකරගනීම සඳහා නිෂ්පාධිතය වෙළඳ පොල්ට ඉදිරිපත් කිරීමේදී නිෂ්පාදකයා වෙසේ මේ ශිල්පක්‍රම භාවිතා කරනු කදම ල කිරීම ශිල්ප කමයක් අපේක්ෂිත ලාබ අනුව ලකුණු කළමිල පිරිට ලාභාන්තිකයක් එකතු කිරී අප ගනවා අපේක්ෂිත ලාබේ අනුව ලකුණළමිල එට ම් පිරිවට ලාබාන්තිකයක් එකතු කිරරි දැන් කවුද අපේක්ෂා කරන්නේ ලාබේ නිෂ්පාදක නිෂ්පාක එතකොට අපේක්ෂිත ලාබේ තවන් අපේක්ෂා කරණ ලාබේ අනුව ලකුණු කළමිල යවදාානයක් දරගත්තො නිෂ්පාත්තය පිරිවැට කිසියම් සම්මත ප්‍රතිසතයක් එකතු කර මල ලකුණු කරීම දවධාරයක් තියනවාක ඒකක් සන්ඳහා විචාල පරිවය රපියල් දායයි ස්ථාවර පරිව රපියල් විසිදාහයි අපේක්ෂිත විකුණුක ගණන පන්දාහයි මේ අනුව නිෂ්පාති ඒක පිරිවෑ හෝ එන්න සෝත්‍රයක් දී ලති විශාල පිරිවැට එකතු කරනවා ස්ථාව පිරි බෙදනවා විකුණුම් එක ගන්නින්. එයනුව ඒක පිරිවෑනෝ රුපියල් දා හතර. ඉඟට බලනවා විකුණුමලින් සියයට විස්සක් ලාම්බාපේක්ෂා කරනව නිෂ්පාදකය. එයනුව නිෂ්පාතිය ලකුණු කළ මිලසඇන්නේ ඒක පිරි බෙදනවා වරහන් ඇතුළ ක එකර පේක්ෂ දලාබේ. ය අසාන පිළිත්‍රරවිදියට ලබෙනවා රුපියල් දාහතයි සත පණ හොරයි ඉලාට දෙවැනි ක්‍රමය ඉලක්ක ඉපයිම මත මිලකිරි එකන්නේ ආයෝචනය තුළ නිෂ්පාදකයා බලාපොරත්තුන ලාබ කොටසමොකක් ඒ තීරණය කරන්න ප්‍රථමයි එකන ආයෝචනය මත ලබෙන ලා සතය ප්‍රථමින් තිරණය කරන්න කවද් එක තරනය කර නි්පාදකය එයනුව ලාබ ප්‍රසතයසිට විස්්සයික ඔබේ ආයෝචනයම නිෂ්පාධකයගේ ආයෝජනය රපියන් ලක්ෂයක් නම් ඉලක්ක පයොම් මෙලකද ඉලක්කපයොම් මෙල හන්න සූත්‍රයක් ති ඒක පිරිව බෙදවා ඉලක්ක පයුමෙන් වැඩි කරනවා ආයෝචනයෙන් ඒමුළු ප්‍රමාණය බෙදනවා විකුණු මේකක් ගණෙන. එයනුව තිරේ දයක් වෙන විදිට රුපියල් විසි දෙක ක් ක් අපිට ලබ එකන මේ බා්ඩේ සඳහන් නියම කරන්න ඕොනේ මිලකයද රපියල් විසි දෙකයි.ඉලාට සංජාන නිය වටිනාකම් ඇමන අපේක්්ෂිත වටිනාකම් මලකිරින්. එකන ඉල්ලුම් කරු නිෂ්පාධතිතය පිළිබඳව අපේක්ෂා කරන සිතන වටිකම පදනම් කරන කියෙන මිල නියම කිර. එකන වෙලද පොලටග හි අපි යම්ම් බාන්ඩට මලක් තීරණය කරනන කවද අපි ක. ගැනුම්රුම් එතෝට ඒ ගැනුම්කරුවා සිතන මිල නිෂ්පාදකයා තේරුම් අරගෙන සංජානනය ගැන ේරුම් ගැනීම අවබෝධ කරගැයි එහෙම තේරුම් අරගෙන නියමකරොත් මිලක් අපකට කියනවා සංජානනීය වටිනාකම් එම තන් අපේක්ෂිත වටිනාකම් මලකිර අපේක්ෂිත වටිනාකම් මිල කිරීමකි. ඊලාඩ වටිනාකම් මල කරනේ උසස් කුණනත්තෙන් යුක්ත බාන්්ඩ සාධාරණ මිලට අඩුමිලට සැපයි උසස් කුනත්තයෙන් යුක්ත බාන්්ඩ සාධාරම අඩුමිලට සැපයිම් තිළඟට තින පවත්නා මිලානුව මිල නියම කෙරීම එකන් වෙලඳ පොලේ දැනට පවතින මලක්තිීනෝනි අනිත් පාණ්ඩුවට පවතින තරන්කාර බන්්ඩට පවති ික්ති නනි. ය එකට අපගේන පවත්නා මලානුව ිලනියම කිරීමට. එලාන වදේසි මිල කරන්නේ වෙන්දේසි මිලකරනය කුහම යම්කිසි ස්ථානයකට බාන්්ඩ රැස් කරලා අවම ලංසුවක් තියලා එලන්සුවටන් ගැනු කරුවන්ට ඉල්ලි මමගේ බාන්ඩ මිලද ගැනීම හැකියාවලබ. නිෂ්පාදකයන් මේ විදිහට විධ මිලකිරීමේ ශිල්පන භාවිත කරන්නේ ඕ ඒක හොඳ ප්‍රශ්නයක් නිෂ්පාධතයෝ ා නිෂ්පාධිතයන්ට විවිධ ශිල්පකම පාවිච්චි කරන මිලකරීමේදී ඇයි එම භාවිතා කරන්න. එකට හේතුව තමයි නිෂ්පාදකයන්ගේ අරමුණ පරවාර්ථ වෙනස් බව. ඔවුන් වෙළඳ පොල තුළදී. තුරගනීම බලාපොත්තු වන පරමාර්ත මොනාද කියකලා අපිකාලින් සාකච්චාර.ඒ පරවාර්ථ ඉතුකරගැනීම අපේක්ෂාව පදනම් කරගෙන තමයි මේ විවි්ධ නිලකිරීමේ ශිල්පක්‍රම පාවිච්චි කරන්න එමන තාම් භාවිතා කර හෙමනේද ඔව පැදිලි හොඳයි. ඇත ඔන මම කිවා වෙන්දේසි මල කරනේ. වන්දේසි මල කරනේ කොටස් දෙක් තියෙනවා. එකක්තාමයි ලන්දේසි අනිත් ඉංග්‍රීසි වන්දේසි ක්‍රමය වන්දේසි මිල කරනය ගොටස්තිකයි ලන්දේසි වෙන්දේසි කරණය සහ ඉංග්‍රීසි වන්දේසි කරනයකි. හොඳයි අපිීළඟට බලමු ඉතාම වැදගත් මාතෘකාවක් බෙදා හැරි. ඇයි බෙදාහැරීම වැදගත්තෙන් පාරිබෝකයා පාණ්ඩ මිලදි ගන්නේ වෙලද පොලිින්. ා නිෂ්පාධනය කරන්නේ තමන්ගේ නිෂ්පාධනා ගාරය තුළ. එතවට නිෂ්පාධගේ තමන්ගේ නිෂ්පාධනා ගාරය තුළ මිනත්තන් කර්මාන්ත ශාලාවේ නිපදනු ලබන බාන්්ඩ පාරිබෝක්‍යයා අතට නිවරදිල් ලෙස පත් කළේ නැත්නම් පරිබෝයා ඒ බාන්්ඩය ලබාගනීම විද ැටලුවට ම නද දෙේ. ගටුවට නදුන්ත් නි්ාදකගේ අරමුණු ස්තුවෙන් නෙත්නෑ නිෂ්පාදක අමූලික වශයෙන් කල්පනා කරන්නේ තමන් විසි නිපදවන ලද බාන්්ඩ පොළල් වශයෙන් පාරිබෝක අතර පත්කිරීම තුොලින් ඉහල ප්‍රයෝජ්ජිතාවක් පරිබෝකයට ලබාදීම සහ එතුලින් තමන්ගේ ලාබේද වැඩිකරගැන. තේනිසා බෙදා හැරිම ඉතාම වැදගත්ති දෙටපිසාල් කක. ෙ නිෂ්පාදිතිලක්ක ගණදනු කරුවන් වෙත සාර්ථකව ලංඟාකරදීමේ ක්‍රියාවලිය තන් නිෂ්පාදනය කරු ලබන දේවල් සාර්ථකව පරිබෝකයායට ලංගාකරදනක තමයි මොකක්ද පෙදහැරිම කකය එවැනි සාර්ථක බෙදාහරන්න කොට තරන කාරයේ වෙළඳ පොල ක්‍රියාවලිය තුළ. වෙලඳ පොල ජයග්‍රහණය කරණික එතරම් අපහසු නෑහැ එනිසා සාර්ථක බෙදාහරන්නේ සාර්ථක අලවිකරයෙක්කි දෙට අපි සලකනො අනඟට බලමු පාරිබෝක නි්ාදිිත බෙදාහරීමේ මාර්ග තැන් බා්ඩවර්ග දෙකක් තියනවා පරිබෝගක බාණ්ඩ සහ කාර්මික බාන්්ඩකිර ඉතින් පාරිබෝක නිෂ්පාත බෙදාහැරීමේ මාර්ගය අපි බැලුවත් එහි මුල්පුරුක තමයි නිෂ්පාදකය නිෂ්පාදකයට පුළුවන් කෙලින්ම පාරිභෝකයට මේ බාන්්ඩය ලබාදේ. එහෙමනතම් පුුවන් නිෂ්පාධකයා සිල්ලර වෙලන්දා හර හා පාරිබෝකට මේ බාන්්ඩේ ලබාද. එහෙමත්නැත්තම් පුළුවන් නිෂ්පාධකයා තොගලන්දා හරහා සෙල්ලරවෙලන්දා තොලින් පාරිබෝකට මේ බාන්ඩේ ලබාදේ. ඒමගේම නි්ාදකයා තොගවෙලින්ද නියෝජිතයා සිල්ලරවෙලින්දා සහ පාරිබෝගකයා මේදාමේ තුළින් නොත්පුළුවන් නිෂ්පාධ දෙකයා විසින් නිපදුන් ලබන බාන්ඩ හසේවා පරිබෝක්කයාට ලබා දෙන්න. අ පළමුුණ කොටසේදී නිෂ්පාදකයා කෙලින්ම පාණබෝගකයාට බාන්්ඩය ලබාදීමේදී ඇතිවන විවිධ දෂ්කරතා ගැටලු නිසා තමයි ඒ අතර මැද්ට විවිධ අතර මේදයන් ඒක කියන්නේ සිල්ලර වෙළඳුන් තොගවෙලඳුන් නියෝජිතයන් වයගේයාය එකතු කරගෙනති නමුත් එහෙම එකතු කරගත් හම මොකද වෙන්නේ නිෂ්පාදනය පිරිවය වැඩියනවා එක බාණ්ඩිමිලට එකතුවෙන එතකොට එක දරන්නට සිද්ධුවෙනවා කාටද පාරි බෝගිකයට අි ළට බලමු නි්පාත බෙදහරීමේ මාර්ග මේ පාරිබෝක බාන්ඩ නිෂ්පාදනය බෙදහරිීමේ මාර්ගෝට වඩා වෙනස් එහිත් ඉන්න නිෂ්පාදකයා කෙලම්ම පුළුවන් පාරිබෝකයට ලබා දෙන්න ඊලාට තා තතරමේදියක් සම්බන්ධ කරගන්න පුළුවන් නිෂ්පාදකට කාර්මික බාණ්ඩ බෙදාහරන්නා ඊලාන්න පුළුවන් නිෂ්පාධකයට තමන්ගේ නියෝජිතෙක් මාර්ගෙන් බ්ඩ බෙහරින් ඒමත්නත්තම් පුළුවන් නිෂ්පාන් දෙකයාගේ නියෝජිතයකන්නවා එයා සම්බන්ධ වෙනවා කාර්මික බාන්්ඩ බෙදාහරන්නට ඔහුට පුළුවන් පාරිභෝග්‍ය ඇත මේ බාන්්ඩ ලබාදල් මේ අනුව අපට පේනවා මේ බාණ්ඩ වර්ග දෙකේ ස්ොවවාාවේ ස්වරූපය අනුව බෙදාහරන්නත් වෙනස්වන බව ට අපි සාකච්චා කරනවා උචිත බෙධහර මාගයක් තෝරා ගැනීමේදී සලකයතු සාධ දැන්හැම බාණ්ඩයක් එකම විදියට බෙදාහරන්න බෑ. එනිසා මේ සාධක කෙරී වැඩි සැලකිල්ලක් දැක්වී මත්‍යවශ්‍යයි මොනාද මේ සාධක එකක් තොම බාන්්ඩය ස්භාවේ තෝට ඔබ දන්නවා කාමික බා්ඩද පාරිබෝක්ක බාන්්ඩද කියන න්ඩ ස්භාවය මත බෙදාහැරීම වෙනස් වන බව.ඒවාගේම කල් පවතිනවාද ඒනත් ඉක්මනින් නශ්‍ය වෙනවාද. මේකත් ඉතාම වැදගත් සාධකයක් බෙදාහැරීමේ මාර්ග තීරණය කරීම දී ොකද ඉක්මනින් න වෙනවානම් ඉක්මින් පාරිබොක්ක්‍ය තට පත්කිරීම අවශ්‍යයි ඒවාගේ ඉක්මින් නශ්‍ය වෙනවානම් වාශ්ප වෙනවානම් නරක් වෙනවා නම් ුරක්ෂිත ක්‍රම අනුගමයකිරීම අත්‍ය වශ්‍යයි කල්පවතින බාන්්ඩ පරිහරණය අපි කිවොත් කල්පෝත්නා බාන්්ඩ බෙදාහැරීමේදී හිට වඩා වෙනස්කමයක් අනුගමනය කරන්න පුළුවන්. ඉනාඩ වෙළඳ පුලේස්වභාවය ප්‍රාදේශීයද ජාතිකද අන්තර්ජාතිකද එකත් වැදගත් සාධකයක් ප්‍රාදේශී වනන් බෙදහරීමේ මාර්ග ජාතික ක්‍රියාවලීට වඩා වෙනස් වෙනු. අන්තර්ජාතික නම් ඊටත් වඩ වෙනස්සෙනු. සමර්ලට අන්තර්ජාතික බෙදැහැරීමේ ක්‍රියාවලයේදී. අන්තර්ජාතික ප්‍රමිත අපිට පාච්ි කරන්න වෙනවා නීතිරීති වලට අනකූල වෙන්න වෙන. ඒවා උල්ලාංගැනය කරන්න බෑ. ඒවා උල්ලාඟගෙනය කළොත් බෝ එලාවට අපේ බාණන්්ඩ ප්‍රතික්ෂප වෙන්න පුළුවොන්. ඉලා අපි කියනවා ඉල්ල සමාවය සමාර බාන්්ඩෝ ඩක්කන්ඩ ඉන්නමක්තිී සමාර බා්ඩෝට කාලීනව ඉල්ලොමක් ඇතිය ඒකත් අපි සාකච්ඡා කරන්න ඕොන බලන්න නොනේ ඉලාට නිෂ්පාද කරගේ ශක්තින් එයාගේ මුල්ලි ශක්තිය ඉලාට ගබඩා පාස්කන් සේවකයින් සහ තරගකරුවන්ගේ බෙදාහැරීමේ මාර්ග ඒකත් අපිට වැදගත්යෙන ප්‍රමෝෂන් ප්‍රවාර්ධනය මෙත් ඉතාම වැදගත් මාත්ෘකාමක් ප්‍රවාධනය බොකද්ද ප්‍රවාර්ධනයකයන් නිෂ්පාධිත පිළිබඳ ඇල්මක් දක්කන ගණදනු කරුවන්ට සංනිිවේදනය කිරීම තුළින් ඔවුන් මිලදී ගැනීමට උනන්දු කරවීම සඳහා සනිවේදනය කරීම. අබිදන්නවා බාණ්ඩයක් පාරිබෝකය බොහ වෙලාට තමන්ගේ කැමැත්තෙන් මිලදීගන්නේ මේ ප්‍රවර්ධනී නිසා. සන්නම් පක්ෂපාතිත්තිදේ අපි සාකච්ඡා කළා පක්ෂපාතිත්ව තුනක් තියෙනු. සන්නම් පක්ෂපාතිත්වය ඉතාම ලෙහෙසයෙන් පහසුවෙන් ලැබෙෙනි නෑ. එක ඉතා වෙහෙස වහන්සේලා කාලයකි ඌමනාවෙන් ස්යාගතයතු පරිශ්්‍රමයක් දනා ලබාගතීතු එකක්. සන්නම් පක්ෂපාතිත්ත ඉහලටම යන්න. විශාල පරිශ්‍රමයක් දරණයෙනු ඒකට උදව් කරන්නේ ප්‍රවර්ධනී පාලම මට්ටමයේ සිට ඉගළම මට්ටම දක්වා. ප්‍රවර්ධනය තුලින් සන්නමක් පක්ෂපාති්‍ය ඇල්ම පරිභෝකයාගේ නංවන්න පුළො. දේ සඳහා විශාල පරිශ්‍රමයක් වේසක් දරනු. දෙකට උදවන සාධකේත අපි කියන ප්‍රවාර්ධනයකි. අපියාට බලමු මොනාද මේ ප්‍රවාර්ධන මිශ්‍රය එ වනත්තන් ප්‍රාන්ධන භිශ්්‍රය කියලා කියන්නේ එක මුල්කොට ස්ථමයි ප්‍රචාරණය ඇඩටයිසි. හඳුනා එෙන්ම ගෙවීමක් සහිත අනුග්‍රහකයකු මරින් පාණන්්ඩ සේවාහෝ අදහස් පෞද්ජලිකොයි දිරිපත් කිරරි. හඳුනාගත් එමෙන්ම ගෙවීමක් සහිත අනුග්‍රාකයෙකු මරින් දැම මෙතන තිනවා හඳුනාත් එමෙන්ම ගෙවීමක් සහිත අනුග්‍රහකයකු මරි. අපි පොවත්පතක දැනීමමක් දාන. එමන තන් රූපවාහිනි දැන්නේ මක්තානු. එ න් ගුවන් ඉදුලේ දැන මක්තානු. මේකට ෙවන්න ඕනොද නැද ගෙවීමක් අවශ්‍යයෙන්. ගුවන් කාලය ව වෙන් කරවාගන්න ගෙවීමක් කිරනීම අත්‍යවශ්‍යය. ඒවගේ පුවත්පතේ ඉඩකට වෙන් කරවාගන්න ගෙවීමක් කිරීමමත්‍ය වශය. ශ්‍රවිදෘෂ්‍ය මාධ්‍යයක් වශයෙන් රූපහිනි ඉතාම ප්‍රබලයි අද ප්‍රවාර්ධනය සම්බන්ධය ගත්තා. මේ කවරවෝ පක්්‍රමයක් තුලින් කවර මාධ්‍යකෝ පාවිච්චි කල්ලා ගෙවීමක් කිරීම තුළින් අපිට පුළුවන් පාරය අපේ බාණ්ඩයට ලබාගන්න. ප්‍රචාරණය තුින් ප්‍රචාරණය තුළින් අපේ බාන්ඩය පෙර නොවූ වියවූ විජයට පාරිබෝක්කයත් තුළ ඉස්මතු කරලා පෙන්න්නන්න පුළුවන්. හොන ඊළඟට විකුණුන් ප්‍රවාර්ධණය සෙල්ස් ප්‍රමෝන්. බණඩ හෝසේවා විකිනීම හෝ මිලදී ගනනි මොනන්ද කිරීම සඳහා ක්‍රියාත්මක කරන කෙටිකාලීන දිරිගැන්වීම් අපි දකිනවා උනන්දු කරන්නේ නැත්තං සමහර බා්ඩ හාසය මලදී ගන්නේ මිලදී ගන්නේ මොන අද දෙන්න වට්ටම් දෙන්න පුළුවන් තරට පවත්වන්න පුළුවන් බාන්්ඩ ඇඳලවි කුණන්න පුළුවන් ඒ ඇන්නේ එක අහවල් බාන්්ඩ ගත්තම තවත් බාඩ්ඩයක්තිෙන එතකොට මිනිස්සු ඒ බාන්ඩේ නොමිලේ ලබෙන බා්ඩය ගන්න අර බාන්්ඩි මිලදී ගන්න පුළුවන්. එමනත එකක් නෙමෙයි දෙකක් තේෙනවා කියන්න පුලුවන් එතකොටත් මිනිස්සු ගන්න ඒකට අපින විකුණුම් ප්‍රවාධනය කළ සේස් ප්‍රමෝෂ්ණ ැයි මේ කෙටි කාලී නයි දීග කාලිනෝ පොත් වගෙන න්න බෑ කටි කාලීන වික්කුණුම් ප්‍රවාධනී කෙටී එක කාලෙන් කාලෙට දක්ුණ වෙලඳ පොලේ විධ නිෂ්පාදක විධ ප්‍රවාධන උපක්‍රම පාමච්චි කර එ එතකොට ඒවායින් කුල්මක්වන පාරිවෝකය ඉහිල්ල තාවකාලක බාන්්ය මලදී ගෙන සුක්්ති මත්බාවයට පත්වනවා ඉලා අප කන මහජන සම්බන්ධතාහා ප්‍රසිද්ධිය පබ්ලික් වේෂන පබ්ලිසිටි ආයතනයා සම්බධ විධ පාශ්වයන් සඳහා මනා සම්බන්ධතාවක් ගොඩනාගාගනීම තුලින් වස්දායක ප්‍රසිද්ධයක් සහ. ප්‍රතිරූපයක් වර්ධනය කරගනීමට ප්‍රියාකිර මහජන සම්බන්ධතා තමගේ ඒතන ප්‍රතිරූපය වර්ධනය කරගන්න පුළුවන් දෙද සමහර ආයතන පසල්ලොටේ නු ඇවිල ශිශෂ්‍යාවන්ට කතා කරනු ශිෂ්‍යාවන්ට කතා කරනු කතා කරලා ඒගොල්ලොත් එක් මනා සම්බන්ධතාවක්තියාගෙන විධ පහසුකම් සපයනු එවාගේම යමය උපයෝවිතා ලබා දෙනු. එ ලබාදීම තුළලින් අකණ්ඩවක් ශිෂ්‍යෝ අනාගතයේ පරිභෝග්‍ය වෙන නිසා. ප්‍රවර්ධනය තවත්පියවරක් ඉතිං ඔවුගේ අකණ්ඩ පරිභෝක්‍යෝ කොටසක් එකරා සිකරගැනු උනන්දුවේ නොමේ මගේ. එන ඉසව් සහා පලපුොරුද්ද ආයතන අනුගයලත් ඉසව් ක්‍රියාකාරකම්සාහ වැඩසදාන්. නිර්මාණය කරමින් අන්නඕන ප්‍රතිචාර ස්‍යවදන වැඩස්ථාන ක්‍රියාත්මකිරි. අප ජීවිත විධ නිව් තියන හිත අනුක්ගාල ති් පාසල්ල තියෙන අවිධ සාව් එතකොට ඉසාවල්ලට ඇවිල්ලා අර විවේද ආහිතන උදව් කරනවා අපේතම පාසලේතින වාර්සිික ක්‍රිකට් අරංගාවලි ඒමත් නැත්තං නිවාසාන්ත්‍ර මල්ලකහිඩා තරංගා වලිය ඇවි උදව් කරන උදව් කරන ගමන් ඒගොල්ලො ත්න් ව්‍යාපාරිකයෝ ඔබ පාරිබෝකෝ බවට පරිවර්තනය කරගන්නවා වවිභව අනාගටේ. ඒවාගේම ඔබේ දෙමවපියෝ ඇතැමීට වර්තමාන පාරිෝකය බවට පරිවර්ත්නය කරගන්න. මනිසා උසාහ ක්‍රියාකාරකම් වැඩස්ටාන් නිර්මාණය කිරීම තුොලි ඉතිින් ඔබට ඔබේ පාසල්ට ඔබේ දෙමෝපියන්ට එහප තක් සලසින්න වගේම ඕවුනුත් කිසියා මෝ ප්‍රතිලාබයක් අපේක්ෂා කරනවා ඉනාලබි කියනවා පෞද්ජලි අලවිය පර්සනල් ස සෙලින් විකුණුම් වැැඩිකර ගැනීම සහ ගණදනු කරුවන් සමඟ සම්බන්ධතා ගොඩනගානනීමේ අරමුණින් ආතනයේ විකුණුම් සයෝක විසින් පෞද්ජලිකෝ ඉදිරිපත් කන ලබන ප්‍රවාර්ධන ක්‍රමයයක් අබි දන්නවා ගෙවල්ලො ඇැවිල්ල පෞද්ජලිකෝ හම් බෙල කියනා කාල බලන්න ප්‍රසයි නේද යාේ නි්ාදිිත පෙලක්ති නො ඔබට මේ මිලදී ගන්න පුළුවන් ඉතාම පාසු මිලට කියලා පාරිබෝකය හම්බේල එයාව තොප්තිමත් කරලා විකුණන්න උත්සා කරනව බාන්්ඩය මෙක ඉතාම ජනප්‍රිය ක්‍රමයක් වර්තමානය තරගකාරයේ නිෂ්පාතිය විශා ගානක් තිබෙන නිසා එ නිෂ්පාදිිත වලින් තමන්ගේ නිෂ්පාන්දනයට වෙළඳ පොල්ල තුළ ඇති කර ගැනීමම සඳහා භාවිතා කරන ජනප්‍රරි ප්‍රචලිත විකුණු ප්‍රවාධන ක්‍රමයක් ද අපි සල්ලකනවා පෞද්ජලික අලවී පාරිබොක්කයට තමන්ගේ අදහස මිනිෂ්පා දෙකට ඇැවිල්ලා ප්‍රකාශකිරීම හැකියාවත් තියෙනවාන තේනිසා තමයි මේ ජනප්‍රිය ක්‍රමයක්දියට සාකච්චා කරන්නේ අපි මේ පෞද්ජලික අලිය කියන කොටස එලා රිජවලවි කරණ අතරමේදීෝ පාවිච්ි කරන්න නැතුව රජුවම පාරිබෝක්කයායට බා්ඩ හාසේ වාලවෙ කිරින්. ්‍රිකත් ඉතාම ජනප්‍රය යද මොකද අතරමේදීෝ පාවිච්චි කරාම සමහර වෙලාවට තමගේ නිෂ්පාදනය ගුණත්වේ අඩුව වෙන පුළො එවගේම බාන්්ඩ මිල ඉහලයානො අතරමේියන්ට කොමිස් මුද ලක්ගවන් ව එ නිසා කෙලින්ම පාරිබෝක්‍යය ආමත්‍රණය කර වීඩ උපක්්‍රම් මරි තැන් අපිට පුළුවන්නිකට රූපායිනය පවිච්චි කර පුවත් පත් පාවිච්චි කර දුරකතන පාවිච්චි කර ඉතාම ජනප්‍රේ මේ ක්‍රියාවල ය තුොලින් පුළුවන් පාරිබෝගකයා තමා වෙතට අද්දවාගන් විජවාලය කරණය ඉතාම ජනප්‍රය ඉතාම චලිතව භාවිතා කරන අලිව පා කරණයක් ඩෙක් බාකට හොයි අපේ මේසාකච්ඡාවේදී උත්සා කළා මාතෘකා ගණනාවක් අවබෝධ කරගන්නට මේ කතා කරනලද දේවල් සියල්ල ඔබේ ප්‍රයෝයික භාවිතය තුළින් න්ගේ දැනුම බුද්ධිය සහ කුසලතා සංවධනය කර ගැනීම සඳහා උදා වෙනවා ඇයි ම විශ්වාස කරන. තෞදුරලටත් ඔබේ නිර්මාණශීලී හැකියාවන් ප්‍රබෝධමත් කර ගැනීමට මේ සාකච්ඡාව විවාල් වනු ඇතයි මම විශ්වාස කරන. හොදයි ඔබට සුබ දවසක් I boy.